කතරගම ගියාම මම කරන අනිවාර්ය වැඩක් තමයි ගඟ ළඟ තියෙන අර පුංචි කඩේක බංකුවක වාඩි වෙලා හකුරුත් එක්ක බෙලිමල් වීදුරක් බොන එක. ඒ තරම් ඒ රසයට සහ පරිසරයට මම හරි ආසයි. කොහොම නමුත් බෙලිමල් බොන්න අකමැති කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ. රසය වගේම බෙලිමල් වල තිබෙන ගුණයත් ඉතාම ඉහළයි. ඉතින් අද අපි අදහස් කළා බෙලිමල් බිව්වම අපට වෙන අමුතු දේවල් ටිකක් ගැන කතා කරන්න. කතරගම කාෂ්ටක අවුවත් එක්ක බෙලිමල් කෝප්පයක් බිව්වම ඒ වෙනතෙක් තිබුණු දාහය සැනකින් නිවි යන බව ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඉතින් ඒක බෙලිමල් වල තිබෙන එක්තරා සුවිශේෂී ගුණයක්. සිරුරේ දාහය සහ වේදනාව සමනය කරන්නට බෙලිමල් වලට හැකි. මෙය අධික වෙහෙස නැති කරලා සිරුර ප්‍රාණවත් කරනවා. සමහරුන්ගේ දාහදිය ඉතාම ගඳයි. මෙන්න මේ දාහදිය ගඳ නැති කරන්නට බෙලිමල් වලට හැකි බව ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. ඔබේ හිතවතෙකුට හිතවතියකට මේ දාහදිය ගඳ ගැටලුව තිබෙනවා නම් නිතර බෙලිමල් බොන්න කියලා කියන්න. ශරීරයේ පිත ආශ්‍රය නැතිවන රෝග සමනය කරන බව ආයුර්වේදයේ දැක්වෙනවා. ගැස්ට්‍රයිටිස් රෝගයටත් මෙයින් සහනයක් ලැබෙනවා. වමනය සහ දියරමය මලපහ තත්ත්වයන් පවතින විට බෙලිමල් එයට හොඳ ඖෂධයක් වෙනවා. ඒ වගේම ජීර්ණ දෝෂ සමනය කරන්නටත් මලබද්ධය වළක්වන්නටත් බෙලිමල් වලට හැකියාව තියෙනවා. රුධිරයේ විෂ ඉවත් කර රුධිරය පිරිසිදු කරන්නට හැකියාවක් බෙලිමල් සතුව පවතිනවා. ශරීරයේ උෂ්ණාධික බව අඩු කිරීම, මතක ශක්තිය වර්ධනය කිරීම, අලස සහ උදාසීන ගති නැති කිරීම නිසා බෙලිමල් පානය ඉගෙන ගන්නා වයසේ දරුවන්ට මෙන්ම කාර්යාලවල සේවය කරන අයටත් එකසේ වැදගත් පානයක්. බෙලිමල් පානය මගින් ඇස් පෙනීම වර්ධනය කරනවා. ඒ වගේම සම පැහැපත් කරනවා. ස්නායු රෝග සුව කිරීමටත් බෙලිමල් වලට හැකියාවක් තිබෙන බව සඳහන් වෙනවා. අකලට හිසකෙ සුදුවීම වැළැක්වීමට බෙලිමල් පානය සමත් වෙනවා. ඉතින් බෙලිමල් පානය කළ යුත්තේ දිනපතාමයි. තේ වෙනුවට බෙලිමල් පානය කිරීම තමයි සුදුසුම දේ. තේ බීමෙන් ලැබෙන తాවකාලික ප්‍රබෝධයට වඩා බෙලිමල් බීමෙන් ලැබෙන අකාලික සුවය වඩා වැදගත් වෙනවා. ඉතින් තවත් වීඩියෝකින් ඉක්මනින් හමුවන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.